පිෂරමේ 58 වසරක විශ්වාසය රැඳි ශ්‍රී ලාංකේය ලදරුසුර කුමනාමය. දැන් මේකයි කුස්ලානි. ඒක නම් මෙයාගේ වැරද්දක් අහ. මම කියේවා යට මතක නැහැ ඒක. එයා QI කියලා කියනවා කියපු විදිහක් තියෙනවා. ඉතින් අනේ මන් දන්නේ නැහැ. හරි. රොෂාන් කියනවා ආදරේ කියලා කිව්වේ කොහොමද කියන විදිය කියන්නේ. මට නිකන් හිතෙන්නේ මේ දැන් මේමයි දෙන්නෙක් අතර අන්නොන්න බැඳීම තියෙනෝනේ. ඒකත් එක්ක දැන් තේරෙනවනේ මං කියන දේ එහෙමද කිය කොහොමද දන්නේ නැහැ මට මතක නැහැ. කියන්න කොහොමද? හරි හරි. ඔය ඇත්තටම ඊයේ දේ කිව්වා. එහෙම කිව්වා. අන්නොන්න බැඳීම යන්න. ඒ වයසත් එක්ක තේරුම් ගන්න බැරි වුණා. අපි දෙන්න එකට රට යමු. ඉතින් එහෙම කියද්දි කොහොමද? නෑ ඒක වෙන්නේ වෙන දවසක් කිව්වේ ඒක. හැබැයි ශෂිනි මට හිතා ගන්න පුළුවන් දනා නම් කෙලින්ම කියන්න ඇති මං ඔයාට ආදරේ ඔයා මට ආදරේ දෙන්න නෑ 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 එහෙම නෙවෙයි කියන්නේ ඇත්ත කතාව ඒක ඇත්ත කතාව බොරු කතාව දෙකක් ඇත්ත කතාව ඒක හරිම ලස්සනයි ඒක හරිද ඒ කියන්නේ දැන් අපි දෙන්න යාළුවෝ දැන් අපි හම්බෙලා මෙයා ඉස්කෝල යනකොට අපි දෙන්න හම්බෙලා අර ෂූට් එකක් කරලා දැන් ගෙදර ගිහලා පොඩි අර මංකි මැසේජස් වගේ කුත් දානවා මෙන්න දවස් දෙකකට පස්සේ මෙයාම අර මැසේජ් එකක් කියවනවා मेसेज करेंट मेसेज करेंट पास मैं कॉल करेंट मत भय आई मत वाट आदर मगे සහෝදරියක් වගේ හැංගීමක් තිබ්බේ අනේ පවෝ බබා මේ නෑ මම සෞතුකන්න මම මෙයාගේ එකක් කියන්න ආ මේ පොඩේ මෙයාගේ එකක් කියන්න තියෙනවලු දෝෂා මෙයාට දැන් අපි දැන් ඊමේල්ස් වලින් මේ කාලේ ඊමේල්ස් වලින් තමයි ඉස්සෙල්ලම ඔය ආදරේ ප්‍රකාශ කරන්න පටන් ගත්තේ ඊමේල් වලින් ගහන ඊමේල්ස් 18 කට කලින් බොරු කියන්නේ බෑ ඊමේල් පෙරේදා නෑ පෙරේදා නේ ඊමේල් ඇවිල්ලා තියෙන්නේ ඊමේල් වලින් ලව් ඒක ඊමේල් පෙරේදලු නෑ ඊ පෙරේදා නෝක ඊමේල්ස් වලින් හරිද අවුරුදු 18 කට කලින් ඒක ඔය ඊමේල් හොයාගෙන තියෙනවා ෂන් බයිට් කරනවා ඒකකින් ඔප්පු කරන්න මට හරි කවන්න කියන්න ඊමේල්ස් වල දැන් මෙයාට මේ ආදරේ ප්‍රකාශ කරලා ඔක්කොම කරා මෙයා ඊමේල්ස් ටික ඔක්කොම ප්‍රින්ට් කරලා මෙයාගේ යාළුවෙක් ඉන්නවා ඉස්කෝලේ එයාට ගිහලා ඔක්කොම ටික මේ ෆයිල් එකක් හදලා දැන් මේක තේරුම් ගන්න මොකද්ද මේක මෙයා මේ කියන්නේ කියලා මේ ඔක්කොම ඉතින් මේක කියවලා කියලා මේ මෙයා ඔයාට ආදරේ තේරෙන්නේ නැද්ද ඒක ඉතින් මං කිව්වේ ඕක නෙමෙයි මං කිව්වේ ඕක නෙමෙයි මං කියපේක ඔයා අප්පු කරන්නේ ඒ මොකද්ද කියලා අහනවා එයා කියපේක තේරෙන්නේ නැහැ කියලා ඉතින් ඇත්තනේ मगे मेहमे मट मेव तन करें මම අහන ඇයි එන්නේ කියමට මං කෝ ඌ ඒක තමයි කීකේ දැන් එහෙම ඉන්න දැන් මට මෙයාගේ අතින් අල්ලන්නත් ඕන මොකක් කර හේතුවක් නැද අයියා කියන්නේ මගේ වාසනාවකට අර කඩියෙක් ඉන්න ටිකක් දිග එකෙක් උගේ උඩ හරිනේ අපේ දුඹුරු පාට වගේ වාකේනේ මගේ වාසනාවට ඌ කෑවා මෙයාගේ අත හරිද ඔයා කඩිය අරන් ආවද ඔව් ඊට පස්සේ මම මන් දන්නේ මම අතත් අල්ලා ගත්ත කොහොම හරි කියලා මම තනකොළ වගේකුත් මන මතකයි सिंधुआन ඇස් දෙක පියාන නිදා ගන්න බෑ සින්දුව තමයි මං කිව්වේ. එහෙම කියලා තමයි මං ෂේප් එකෙන් එහෙම අච්චර වේදනාව ඉන්න. අරගෙන මේ අතේ අමාරුවත් එක තියෙන. එහෙම කරට අරගෙන මං ෂේප් එකේ මම එහෙම ලංකල් ඉවරලා මං මෙතෙන්ට පොඩි
කිස් එකක් දුන්නා. අත අල්ලගෙන ගියා. මෙයා ඒකට තරහ ගියා මෙයාට. දැන් කියන ඔයා මාරෙක් කෙනෙනවා. මම හා කියන්නත් කලින් මට කිස් එකක් දුන්නා. මගේ ආදරණීය ඇඟිල්ල විනාශ වෙලා ගියා. ඉරස මාස තුනක් ඇද්දේ ඉතින්. එහෙම ගියා මල බැලලා. හරි එනවා මේ. ඒ සින්දු ඒ කීප කැල කීම් පොඩ්ඩක්. නා කීම්. ඔව්. ඔක හදමලි රිච් එක S2 තියෙන. S2 A වෙන්නේ. ඇස් දෙක පියාන නිතා ගන්න මට බෑ 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 මට නිදන්න බෑ හිත තුල දඟලන මනසේ විලෙන උප මට නිදන්න දෙන්නේ වනේ හිත එක් තැන් කර දන්න හැතුවත් එයටත් නොබ ඉඩ දෙන්නෙම නෑ මිතින් තන ගන්න තුරුළු වෙලා රතර තම හිමි ලංකර ඔබ හුර තල්ලෙන කොට මටත් නිදන්නට ඕනෙම මම එන ආදරණීය හැඟීම කීයක වර මන්න ඔවා මාරෙක් කිරේ අර හාගෙන කල්දයක් ආව නද ඒක ආවේ ඔවා මාරෙක් කිරේ හාගෙන කල් කිච්චියක් මට තියෙන ප්‍රශ්නේ එදත් ඔයා කිව්වේ මනසේ ඇවිලෙන කියලාද නෑ නෑ අද වචන වැරදි මනසේ ඇවිදින